ජීවිතේ මොන වගේ බලාපොරොත්තු තියෙන සංජු? ජීවිතේ ඉතින් බලාපොරොත්තු කියන්නේ ඉතින් ඔව් දැන් ඉතින් බලාපොරොත්තු නැහැ. වකඩුවක් දාගත්තොත් තමයි ඉතින් නැත්තම් ජීවිතේ බලාපොරොත්තු නැහැ. වකඩුවක් කොහමරි බද්ධ කරලා මේ නැති ගියක් කාමරයක් හදාගන්න තිබු තමයි අටින් වටින් දැන් එළියට බැල යන්න බෑ හුස්ම ගන්න. ඇයි? ඒ වකඩ ඒ පසු නිසා. ඔව්. ඒ කියන්නේ වකුඩු දිය වෙලාද? වකඩ වැඩිලා නෑ. වැඩිලා නෑ. ඔව් පොඩි කියලා කියන්නේ. පොඩි කියලා කියන්නේ. අර ඔයකයි වයස 22ක් වුණාට ඔව්. ලූස ගිහිල්ලා මොකුත් නෑ. වර්ධනය වෙලා නෑ. නැත්නම්. ඒවා පොඩිලු. පොඩිලු. එතකොට හැමදාම බෙහෙත් දාන්න මාරු කරන්න ඒවට යනවද? ඕ. ඊයේ නැත්තම් හුස්ම ගන්න බැරි වෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. සංජුගේ ඔපරේෂන් එකට සතුටද? ඈ මොනවාගේ සතුටක් තියෙන්නේ? ඈ හිතුවද මේ වගේ දෙයක් ලැබෙයි කියලා සංජුට? ඇත්තටම නෑ. ඇත්තටම නෑ. ඇත්තටම පින්. ඔව්. ඔව් මම උදව් කරන්න. ඒක ගැන. ඔව්. එතකොටම තව ඉස්සරහට උදව් කරන්න එලාට ධෛර්යය ලැබෙන්න කියලා මම හිතනවා. කියන්න මාරේ. ඉතින් සංජුලාගේ තාත්තා තමයි සංජුගේ වකුබඩුව කලින් දීලා තියෙන්නේ. දෙමාපියෝ තාත්තලා බුදු වෙන්න ඕන කියන්නේ බොරුවට නෙමෙයි. නේද? අපි කියනවා අපේ තාත්තා බුදු වේවා කියලා. සතුටුයි දැන්. ඈ? දාන්න පහන්. ගොඩ යමු අපි ඈ. කලින් හම්බුණා නම් මල්ලි මම උඹ මේට වැඩිය ගොඩ අරන්. සංජු දැන් ඉතින් ඕන සංජුට අපි හිතුවට වැඩිය මුදලක් ලැබුණා. මම කිව්වනේ මම එන්නේ සංජුව හම්බෙන්නයි නිකන් නෙමෙයි හිස් සතින් නෙමෙයි. රුපියල් 900ක් දීලා ගියේ. දැන් ලක්ෂ කීයක් ගෙනවද මම? 3යි 80ක් විතර ගෙනලා තියෙනවා. නේද? සංජු මල්ලි එන්න ඔහොම බඩදේ දානේ එන්න දාත ඉත ගන්න මහන්සිද හුස්ප ගන්න අමාරුයි නගින්න බෑද ඉත ගන්න ආ කියන්න එපා ඉත එන්න දැන් ටික වතුර වැඩි හුස්ම ගන්න ටික අමාරුයි එහෙම අද ගියේ නැද්ද ඒක ලේ සුද්ධ කරන්න? දැන් අවශ්‍ය යන්න තියෙනවා. අවශ්‍ය යන්න තියෙනවා. ටිකට සුද්ධව ගියන්න. කොහෙන්ද ඒක ලේ සුද්ධ කරන්න? කුරුණෑ ගලින්. මට මේ ඒ report ටික විස්තර ටික පෙන්වනවද? මේ ගන්න ඒක ලේ සුද්ධ කරන මේ ෆොටෝ. ඇංගීසක් ඒ බදාද මේ සෙනසුරාද නේද? සෙනසුරාද? එතකොට සංජු මේ අපිට එදාර ඔක්කොම විස්තර ටික කතා කරගන්න බැරි වුණානේ පැහැදිලිව. අපේ වීඩියෝ එක අපි දාපු සංජුගේ වීඩියෝ එක සංජු කියන්නේ කවුද කියලා මිනිස්සු හුඟක් දන්නේ නැහැ. ඒ වුණාට දැන් අපි වීඩියෝ එක දැම්මන් පස්සේ සංජු කියන්නේ කවුද කියලා හුඟක් කට්ටිය බලලා තියෙනවා. එතකොට සංජුගේ ප්‍රශ්නෙට මේකේ වකුබඩු දෙන්න සංජු 3 දිනේ 4 දිනේ කතා කරලා තියෙනවා අපි. ඉතින් මේ ඒකේ දැන් අපි විස්තර ටික ඔක්කොම පැහැදිලිව කතා කරගන්න තමයි ආවේ. අද මෙතනට අපේ ඔෆිස් එකට ඔයාලට එන්න කිව්වේ. එතකොට අද අපි අපිට දැන් මේ වෙනකොට මුදල් ටිකක් සංජු වෙනකන් ලැබිලා තියෙනවා. ඒ සංජුගේ ඔපරේෂන් එකක් තියෙනවා නම් ඒක කරන්න. එතකොට කෑමට බීමට බඩු වගේක් අපි ගෙනලා දීලා තියෙනවා. සංජුට රෙදි ටිකක් අරන් දෙන්න කියලා තියෙනවා. අපි සංජුට එන්න කිව්වේ දැන් සංජුත් එක් කරන්න කියලා රෙදි ටිකක් අරන් දෙන්න. දැන් සංජුට අමාරුනේ. ඉතින් අපිට සංජුත් එක් කරන්න කියලා රෙදි ටිකක් අරන් දෙන්න අමාරු වෙනවා. නේද? යන්න ඇවිදින්න අමාරුයි තියෙන තත්ත්වෙත් ඒක. ඒ වුණාට සංජුගේ සයිස් එක අපිට විස්තර ටික දෙන්න. අපි රෙදි ටිකක් එතකොට ගෙදරට සංජුට ගෙනලා දෙන්න. මොකද අපිට මේකට ආධාර උපකාර කරලා තියෙන මිනිස්සු
කෑමට බීමට බඩු එතකොට සංජුට අවශ්‍ය කරන රෙදි ටික ඒ ටික අරන් දෙන්න කියලා දෙනවා ඒ ටික අපි අනිවාර්යෙන් අරන් දෙන්න ඕනේ අනිත් එක තමයි අපි දැන් මේක ඔයාලා දැන් මේ කියන්නේ ප්‍රයිවට් නෙමෙයිනේ යන්නේ නේද ඔව් එතකොට අපිට සාමාන්‍ය ප්‍රයිවට් වගේ ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් ඔව් ડોක්ටර් කෙනෙක් සම්බන්ධ වෙලා බලන්න පුළුවන් නේද දැන් මේ සංජුට මේ වෙනකොට මොනවද අවශ්‍ය කරන්න කියලා වෙලා එතකොට අපිට කියන ඕන වෙන්නේ මූලිකව සංජුගේ මේ ලෙඩේ හොඳ කරගන්නනේ නේද ඒ ටික අපි මූලිකව බලමු බලලා ඉවරලා එතකොට මේ අපිට ඊළඟ අධීරේ බලන්න පුළුවන් ඊළඟ අධීරේ මොකද වෙන්නේ කියලා ඉවරලා නේද ඒ කියන්නේ අපි හදන්නේ හොඳ ડોක්ටර් කෙනෙකුට දාලා පොඩ්ඩක් මේක චෙක් කරලා බලන්න. නේ දැන් ප්‍රයිවට් නෙමෙයිනේ කරන්නේ හොස්පිටල් එකට ගිහිල්ලා ලේ මාරු කරනවා ඒවනේ කරන්නේ. එතකොට අපි ඒක කරලා බෑ සංජු. නේද? අපි කියන්නේ මෙයාලට අර දෙතුන් දිනේ කතා කරලා තියෙන වගබඩුවක් දෙන්නම් කියලා වෙලලා. එතකොට අපිට යන්න ඕන දැන් ලේ මාරු කරන්න මේ ડોක්ටර් කෙනෙක් හම්බෙලා ඊළඟ අධීරේ මොකද කරන්න ඕන කියලා බලන්න ඕන. අපිට මේක හොඳ කරගන්න සනීප කරගන්න ඕන වෙලා තියෙන දැන් මෙයාට අමාරුන් ටිකක් නේද? ඒකයි අපි කරන්න ඕන. දැන් අපි දොස්තරලා දෙදුන් දෙනෙකුට කතා කරා. ඔයාලට එහෙම වුණොත් අද අපි සල්ලි දුන්නා ප්‍රයිවට් අපි නම්බර්ස් එකක් දාලා දෙන්නම්. මෙයාගේ ත්‍රිවිල් එක තියෙනවනේ. ඒ ටික කරලා ගන්න පුළුවන් නේද? ගිහිල්ලා. කුරුණෑගලින්. පුළුවන් නේ ඒ ටික කරගන්න. නැත්නම් අපි හැමදාම ලේ මාරු කරනවා. මේ තේරුමක් නැහැනේ. මේ කරන දේ තේරුමක් තියෙනවා නේද? मुदल සාමාන්‍ය ලක්ෂ 3 හමාරක් විතර මුදලක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ටිකෙන් අපිට මේක කරගන්න ප්‍රමාණවත් නැහැනේ. ඒකෙන් අපි බලන්න මූලිකව සංජුගේ කරගන්න ඕන දේවල් ටික. ලෙඩේට මූලික අවශ්‍ය කරන දේවල් ටික. ඒකට අපි මේ තියෙන සල්ලි ටික වියදම් කරලා බෑ සංජු. නේද? ඒක අපි පරිස්සම් කරලා තියා ගන්නවා. සංජුගේ ඕන දේවල් වලට මේ මුදල් ටික ඔයාලට අපි අනිවාර්යෙන් ඒ ටික ලැබෙන්න සලස්සනවා. එතකොට තාත්තේ සංජුගේ ලේ වර්ගය මොකද්ද? A පොසිටිව්. එතකොට A පොසිටිව් මේ වගබඩුවක් තමයි ඒ සම්බන්ධ ඕන එකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ නේද අවශ්‍ය වෙන්නේ එතකොට තාත්තේ අපිට සාමාන්‍යයෙන් දැන් සංජුට ඉස්සෙල්ලා වගබඩුව දුන්නේ කවුද ඉස්සෙල්ලාම වගබඩුව දුන්නේ මම තාත්තගේ වගබඩුව තමයි සංජුට දුන්නේ තමන්ගේ පුතාට තමන්ගේ වගබඩුව තමයි දුන්නේ ඒක දැන් අපේ තාත්තා දීලා කොච්චර කල් වෙනවද දැන් මම දිනලා 2013 වගේ තමා තාත්තගේ වකුගඩුව තමන්ගේ පුතාට දුන්නා තමා ඊට පස්සේ දැන් අවුරුදු 3ක් විතර යනවා නේද මෙයාට විස බීජයක් ගිහිලා තමා මේක වර්ධනය වෙලා නැත්තේ සවුත්තුනේ නැත්තම් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ සංජය නේද ඔව් ඔයා වැඩටත් ගියා ඉන්න තැනත් එක්ක ඔක්කොම නැති වුණා පිරිසුදු ක්‍රමත් ඔව් එතකොට දැන් සංජුගේ අම්මා අවුරුදු 3න්නේ සංජුව දාලා යන්නේ. ඔව්. සංජුට කතා කරලම නැද්ද? නෑ, තාම කරන්නේ නෑ. තාම එනකන් නෑ. අම්මා හැබැයි සමහරට සංජු ළඟ හිටියා නම් සංජුට තාත්තර ජොබ් එකක් මොන හරි කරන්න තිබුණා නේද? ඔව්. එහෙම හිටියා නම් ඉතින් මට ගොඩක් පහසුයි වැඩ. පහසු වැඩ. ඒකත් ඉතින් මෙයාගේ වෙලාව තමයි. ඔව්. එතකොට සංජු දැන් මේ වෙනකොට අපි සංජුගේ ලී මාරු කරන දවස් සතියේ දෙපාරක් ලේ මාරු කරන එක කරනවා නේද දෙකට ගියපහම අය මේ රෑ හතර ගන්න අය අමාරට හතර ගන්න ඔව් එහෙනම් රෑ 10 අමාර 11 විතර වෙද්දී තමයි මැෂින් එකෙන් අයින් කරන්නේ ඔව් ඇයි හතරක් එතන දාලා තියෙන්නේ එහෙනම් අපි මෙහෙම කරමු දැන් අද ගිහිල්ලා ඉවරලා ඒ ලේ මාරු කරන ඒ ටික කරගන්න සංජු හරිද එතකොට අපිට මේ අපි දැන් සංජුගේ නම්බර් එකක් තියෙනවනේ දැන් WhatsApp හදාගත්තද? ඔව් දැන් හදාගත්තා. ඉතින් සංජුගේ ඇත්තටම අපි එදා සංජු යද්දීන් ෆෝන් නම්බර් එකක් තිබුණාද? ෆෝන් නම්බර් එකක් තිබුණා ෆෝන් එකක් තිබුණේ නැහැ නේද? සංජුට කියන්නේ ෆෝන් එක කැඩිලා තිබුණේ.
ඉතින් සංජුගේ නම්බර් එක අපිට දාන්න විදිහක් තිබුණේ නැහැ අතරම. ඒක සංජුගේ බැංක් නම්බර් එකක් තිබුණේ RDB කේද? RDB බැංක් නම්බර් එකක් තමයි තිබුණේ. ඉතින් හුඟක් කට්ටිය සංජු වෙනෙන් අපිට කතා කරා අතරම උදව් උපකාර කරා. අපි සංජුගේ වීඩියෝ එකක් දාලා එතනින් නතර වෙන්නේ නැහැ. මොකද එතනින් නතර වුණා නම් සංජුගේ වීඩියෝ එකක් දාලා නම්බර් එකක් දාලා අපි ආවා නම් ඊළඟ වීඩියෝ එකේදී කවුරුත් දන්නේ නැහැ සංජුට මොකද වුනේ. එහෙම නැත්නම් සංජුට මුදල් කීයක් ලැබුණාද? ඒ විස්තර මොකුත් දන්නේ නැහැ. ඉතින් ලංකා පවුර අපි එහෙම කරන්නේ නැහැ. මිනිස්සෙකුට උදව් කරන්න ගත්තා නම් ඒ මිනිස්සයාට හැම දෙයක්ම කරලා හොයලා බලනවා. ඉදිරියේදී මේ සංජු වෙනුවෙන් මොකද වෙන්න ඕන කියලා ඉවරලා අපි හැම දෙයක්ම එකින් එකට ඔයාලට දැනුම් දෙනවා. ඒක තමයි මිනිස්සෙකුට වෙන්න ඕන. මොකද අපිට වීඩියෝ එකක් දාන්න උවමනාවකට එහෙම වීඩියෝ එකක් දාන්නේ නැහැ. අපි මිනිස්සෙක් ගැන හොයලා බලලා උදව්වක් උපකාරයක් කරන්න කියන ඕන කෙනෙකුට තමයි සංජු අපි උදව් කරන්නේ. ඒ කියන්නේ දැන් සංජුට උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා තාත්තේ. සංජු අසරණ වෙලා ඉන්නේ. අපි තින් ඒ උදව්ව අනිවාර්යෙන් අපි කරන්න. එදා මමත් ඇවිල්ලා සංජු මම කීයක් දුන්නද එදා ඔයාලට? කීයක් දුන්නද? 900. ඈ? රුපියල් 900 නෙවෙයි දුන්නේ. නේද? මම ඊට පස්සේ මොකද කිව්වේ දවස් කීයකින් එනවා කිව්වද? දවස් දෙකකින් දුරින් එන්න කිව්වා. මම හැබැයි කිව්වේ නිකන් එන්නේ නැහැ කිව්වා නේද? මම කිව්වේ මම සංජුට ගොඩ දාන්න සල්ලි ටිකක් හොයන්න තමයි එන්නේ කියලා. මට හැබැයි පහවදා එන්න තිබුණා. පහවදා එන්න තිබුණා රුපියල් 20000ක් විතර අරන් ඉවලා කෑම බල ටිකක් දීලා ඉවලා සංජුගේ හිත සාස්සලා යන්න තිබුණා. ඉතින් මම එහෙම කරේ නැහැ. මම දැන් අද සංජුට ඔෆිස් එකට එන්න කිව්වේ. කියන්නේ සංජුගේ වීඩියෝ එක හුඟක් කට්ටිය බැලුවා, සංජුගේ දුකට කතා කරා. මම එදා ඇවිල්ලා සංජුගේ නම්බර්ස් එකක් කාට දෙන්න නම් මිනිස්සු හුඟක් කතා කරනවා. ඇවිල්ලා කියන ප්‍රශ්න අහනවා, දුක අහනවා, හට මෙහෙණ යන්න කියනවා. ඒක තව සංජුටත් කරදරයක්. ඉතින් ඕක හැමෝම දන්නේ නැහැනේ නේද? අපේ ප්‍රශ්න අපි විතරයි දන්නේ. අපි ඉන්න විදිහ අපි විතරයි දන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ වෙනකොට සංජු වෙනුවෙන් උදව් උපකාර කරලා දෙන හුඟක් කට්ටිය. ඉතින් අපි මේ හැම දෙයක්ම විනිවිද භාවයකින් තමා කරන්නේ. මොකද මේ සංජු වෙනුවෙන් ලැබෙන මුදල් කිසිම මුදලක් අපි අවභාවිතය කරන්නේ නැහැ. මොකද අපිට ලැබිලා තියෙන මුදල් ප්‍රමාණවත් නැහැ. සාමාන්‍ය තාත්තේ අපිට මේ වැඩ කටයුතු ඔක්කොම කරගන්න ලක්ෂ කීයක් විතර සාමාන්‍යයෙන් අපිට යයිද? දහයක්වත් යනවා. මොකද වකුගඩුවක් දුන්නට එයාට අපි උදව්වක් කරන්න වෙනවා අනිවාර්යෙන්. මේ මනුස්සයාටත් මොකක් හරි කරන්න ඕනේ. එතකොට අනිත් එක තමයි මේ අපිට සාමාන්‍යයෙන් ඉදිරි වැටකටයුතු ටිකක් තියෙනවා. ඒකට මුදල් ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වෙනකොට අපිත් එක්ක ඉන්න අපිට උදව් උපකාර කරන අපේ හැම වැඩසටහනකටම උදව් උපකාර කරන පින්වන්ත අම්මා කෙනෙක් දුවෙක් ඉන්නවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න රමණී වීරරත්න මහත්මිය, ඒ වගේම ශාමලී දියණිය. ඉතින් අපේ හැම වැඩසටහනකටම කියන්නේ අපි වැඩසටහනක් කරන්නේ උදව්වක් උපකාරයක් අවශ්‍යම පුද්ගලයෙකුට. ඉතින් රමණී වීරරත්න මහත්මියත් ශාමලී දියණියත් ඒ ගැන අපි ගැන හොඳින් දන්න. මොකද අපි හැම දෙයක්ම විනවිද භාවකින් කරන්නේ. අපිට මේ වෙනකොට සංජු වෙනුවෙන් සංජු රමණී වීරරත්න මහත්මිය රුපියල් 102ක් දීලා තියෙනවා සංජුගේ ඔපරේෂන් එකට. සතුටද? ඈ මොනවාගේ සතුටක් තියෙන්නේ? ඈ කිතුවද මේ වගේ දෙයක් ලැබෙයි කියලා සංජුට? ඇත්තටම නෑ. ඒ වගේම සංජුට කෑමට බීමට බඩු ගන්න කියලා රුපියල් 20000ක් දීලා තියෙනවා. ඒ වගේම සංජු අපිත් එක්ක ඉන්නවා අපේ හැම වැඩසටහනකටම තව උදව් කරන කුවේට්වල අම්මා කෙනෙක්. හිත හොඳ පුතෙක් ඉන්නවා. ඉතින් කුවේට්වල එයාලත් දුක් මහන්සියෙන් උපයා ගන්න ධනයෙන් සංජු අපිට රුපියල් 25000ක් දීලා තියෙනවා. සංජු වෙනුවෙන් තමයි ඒ රුපියල් 25000ක් අපිට දීලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන තව අපිට උදව් උපකාර කරලා තියෙනවා සංජු වෙනුවෙන් මල්ලිකා දිසානායක මහත්මිය ඉතාලියේ ඉඳලා රුපියල් 30400ක මුදලක් සංජු අපිට දීලා තියෙනවා. ඒ වගේම බර්නි මහත්මිය කුවේට්වල ඉඳලා රුපියල් 10000ක මුදලක් දීලා තියෙනවා. දිනේෂ් පුත්තලම ඉඳලා තරුණ කොල්ලෙක්. ඉතින් සංජුගේ වීඩියෝ එක බලලා කතා කර අයියේ මමට සල්ලි නැහැ, මට අවුරුදු 22ක් විතර වෙන්නේ, මම මෙන්න මෙහෙම මුදලක් දෙනවා කියලා ඉවරලා සංජු අපිට දීලා තියෙනවා රුපියල් 7000ක මුදලක්. ඒ වගේම සුවර්ණලතා මහත්මිය කුවේට්වල ඉඳලා ඉතින් රුපියල් 5400ක් දීලා තියෙනවා. ඒ වගේම TM චන්දා මිස් රුපියල් 10000ක් දීලා තියෙනවා. දර්ශන අබේරත්න මහත්මයා මහාවේ ඉඳලා රුපියල් 10000ක් දීලා තියෙනවා. මනෝජ්
අපිට කුවේට් වල ඉඳලා රුපියල් 20000ක් දීලා තියෙනවා. ඒ වගේම PA මැණිකේ මහත්මිය රුපියල් 26630ක මුදලක් අපිට දීලා තියෙනවා. ඒ වගේම අනුෂාගේ අම්මා කියලා කෙනෙක් කතා කරලා ඉවලා අපිට එයා ඊයේ රෑ රුපියල් 20000ක මුදලක් account එකට දැම්මා. එතකොට සාමාන්‍යයෙන් අපිට ඔව් එතකොට අපේ සාමාන්‍ය සංජය තව ඔයාගේ account එකට මුදල් වගේක් දාලා තියෙන අපේ මිස් කෙනෙක්. මනෝජා මිස් අපිට කුවේට් වල ඉඳලා සංජුගේ පොතට රුපියල් 20000ක මුදලක් බැර කරලා තියෙනවා. ඉතින් තව සංජුට සතුරු ආරංචියක් තියෙනවා සංජුගේ බෙහෙත් වලට අවශ්‍ය මුදල්. මේ මනෝජා මහත්මිය විසින් මාස ගානේ සංජුගේ account එකට බැරකරනද මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. මොකද හිතෙන්නේ දැන්? සතුටුයි. සංජුට සතුටුයි නම් අපිට එච්චරයි සංජු අපිට ඉතුරු වෙන්නේ අපි කරගන්න මේ thing විතරයි. සංජු ඈ? ගෙදර දෙන්නේ කාව ගන්න. ආ එහෙම ආවද? මොකද කිව්වේ එයාලා? ආ කුරුණෑගල මහත්මියද? ඔව්. ඔව්. ගම්මනන් ගිහින් ඇවිල්ලා මේ බැලුවා. ඔව් අපිට ජපාන් වල ඉඳලා මහත් එක්ක කතා කරා. එතකොට මේ මහත්යාට දැන් සංජුට කියන්නේ මම හැමෝටම නම්බර් එක දෙන්නේ නැහැ. කතා කරමම ඕනම කෙනෙකුට සංජුගේ නම්බර් එක දුන්නා දෙන්න කලින් නම්බර් එක තිබුණේ නැහනේ. දැන් ළඟදීනේ මම කිව්වා සංජු අනිවාර්යෙන් ඇවිල්ලා කිව්වනේ සංජු නම්බර් එක හදාගන්න කියලා. WhatsApp උත් හදාගන්න කිව්වනේ. ඒ ඔක්කොම හදාගන්න කිව්වේ කවුරු හරි හොඳ කෙනෙක් කතා කරොත් එහෙම අපි හැමෝටම නම්බර් එක දෙන්නේ නැහැ. සංජුගේ නම්බර් එක අපිට දෙන්න ඕන. එයාලා කතා කරන්න මිනිස්සු විනිවිද භාවයක් දකින්න ඕනේ. ඒ නිසා ඉතින් ඒකයි ඒ විදිහට කරේ. දැන් එදාම ඇවිල්ලා සංජුගේ නම්බර් එක දාලා අපි වීඩියෝ එක කරලා ගියා නම් ඒක එතනින් ඉවරයි. නේද? නෑ අපි කිව්වා මෙහෙම මේ ඔයාලට මෙහෙම අපි මේවා කරන්නද නැත්නම් මං කිව්වා එහෙම කරන්න එපා මොකද මේ මහත්තුරු තමයි මේක කරන්නේ. ඔව්. ඒ හින්දා එයාලත් ඒක සම්බන්ධ වෙලා කරන නෑ අපිට මෙහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම කවුරු හරි ඇවිල්ලා උදව්වක් කරනවා නම් ඒ උදව්ව එයාලා ගන්න. අපි හරහා කියලා ඕනේ නෑ. අපිට ඕන සංජුට උදව් කරන්න. නේද? ඔයාලට උදව් කරන්න අපිට ඕන වෙන්නේ. හැබැයි ඒ උදව්ව කෙරෙන්න ඕන විදිහක් තියෙනවානේ. නේද? අපි ආවට ගියාට ඔයාලට සල්ලි ටිකක් දීලා ගියාට බෑ. මේක දැන් සංජුගේ ලේ මාරු කරාට මේව කරාට බෑනේ. මේක බල්ල වෙලා අපි ඉදිරියට කරගෙන යන්න ඕන. නේද? එතකොට මම දැන් හෙට නැත්තම් අද හවස නැත්තම් හෙට සංජුට අවශ්‍ය කරන රෙදි ටික ගන්නම්. මින්ම අපිට ඒ ටික දෙන්න. දැන් ඔය අඳුම දා දින්නේ. නෑ මං කිව්වා මෙයාට අමාරු නම් මොකවත් බෑ. බෑ කරගන්න. ඇති වැඩියනේ. දැන් කතා කරත් අමාරු. එතකොට සංජි සාමාන්‍යයෙන් කන්නේ බොන්නේ මොන වගේ දේවල්ද? නෑ එහෙම විශේෂයක් නැහැ කනවා. කන්න බොන්න තියෙන. කන්න බොන ඔහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට දැන් අපි අර බඩු වගේක් ගන්න කිව්වනේ. මේ ඒවා බඩු වගේක් ගෙන්න තියෙනවා. ඒ බඩු ටිකක් දාගම සංජිට කිරි වගේක් ගත්තා. කෑමඩි බීමට බඩු වගේක් ගත්තා. ඒ ටික අපි මේවා කරලා දෙන්නම්. හරිද? එතකොට ඒ ටික දාගන්න. ඉතුරු රෙදි ටිකක් මොකද අපිට මිනිස්සු කියන දේවල් අපි අරන් දෙන්න ඕන. කරන්න ඕනේ. මේ මිනිස්සු අපිව විශ්වාස කරලා තමයි මුදල් දෙන්නේ. ඒ ටික අපි කරගන්න ඕන. සංජු මේ තියෙන්නේ සංජුට ලැබිච්ච මුදල්. සංජුගේ නම දාලා තියෙන ෆයිල් එකක් දාලා තියෙනවා ඉබ්බාගම ඔෆිස් එකේ. ඔයාලා දන්නවා ළඟට ඉන්නේ ඕන වෙලාවක එන්න පුළුවන්. වෙනම ෆයිල් එකක් දාලා තියෙනවා. මේ කවුද මුදල් දෙන්නේ කීයක්ද දෙන්නේ ඒ ඔක්කොම මේකේ සටහන වෙනවා. එතකොට අපි සංජුට කීයක් දෙනවද? සංජුගේ කෑම් බීම වලට අපි කීයක් ගිහිල්ලා තියෙනවද? ඒ හැම දෙයක්ම මේ වගේ සටහන් වෙනවා. එතකොට ඔයාලා රෙදි ටික අරන් දෙනේවා ඒ ඔක්කොම අපි මේ ෆයිල් වල සටහන් කරගන්නවා. ඒ ඔක්කොම ඔයාලට එතකොට දැන් අපි බැංකු පොතක් හදනවා තාත්තේ. ඒ බැංකු පොතට ඔයාලට මුදල් ඕන විදිහට අපි බැර කරනවා. ඒ බැර කරන්නේ අපිට ඉතුරු වැඩ කටවතු වලට සල්ලි ටික තියා ගන්න ඕන. මේවා ටික ඔක්කොම දීලා විනාශ කරන්න බෑ. කියන්නේ මේ මිනිස්සු අපිට මුදල් දීලා තියෙන සංජු අපිවත් විශ්වාස කරලා ඔයාගේ ලෙඩටත් ඒක අපි හොඳ කරගන්න තමයි පළවෙනි ටාගට් එක අපි දරන්නේ. එතකොට අපි දැන් වෛද්‍යවරුන්ට කතා කරගෙන යනවා. ඒ ටික ඔක්කොම සම්බන්ධ කරලා දෙනවා. ඒ විදිහට කරගන්නවද කොහොමද කෙරෙන්න ඕන ඔයාලට? එහෙම හොඳයිනේ. නැත්නම් අපිට පුළුවන් සංජුර මේ සල්ලි ටික අද දුන්නා. එහෙම වැඩක් නැහැ නේද? කොහොම හරි ලෙඩ ඒ හොඳ කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ලෙඩේ හොඳ කරගන්න තමයි ඉතින්. සංජු දැන් ඉතින් ඕන සංජුට අපි හිතුවට වැඩිය මුදලක් ලැබුණා. මම කිව්වනේ මම එන්නේ සංජුව හම්බෙන්නයි නිකන් නෙමෙයි හිස් අතින් නෙමෙයි. රුපියල් 900ක් දීලා ගියේ. දැන් ලක්ෂ කීයක් ගෙනවද මම? 3.80ක් විතර ගෙනලා තියෙනවා. නේද? ඒකෙන් අපිට ටිකක් මුදල් මුදල් ටිකක් වියදම් වෙලා තියෙනවා. කෑමට බීමට බඩු ටිකක් ගෙනලා තියෙනවා. ඒකට සංජුට අතට මුදලක් දෙනවා. එතකොට ඉදිරියේදී සංජුට දැන් පොතරක් දාලා තියෙනවා. තව ඉදිරියේදී මිසුත් කතා කරනවා. අපි මේ මිස්ටර් පොඩ්ඩක් කෝල් එකක් ගමු බලන්න.
Yes. Good morning. මේ මනෝජ මිස් සංජු දැන් ඔෆිස් එකට ඇවිල්ලා ඉන්නවා. සංජුට ෆෝන් එක දෙන්නද පොඩ්ඩක් කතා කරන්න. සංජු මේ මනෝජ මිස් කුවේට් වලින්ද කතා කරන්නේ? කතා කරන්න. Hello. Okay. Oh miss. මේක පොඩ්ඩක් අමාරුයි අර ලේ සුද්ධ කරන්න යන්න තියෙනේ. ඕ අද යන්න තියෙනේ. हेलो मनोज मिस थैंक यू नै मनोज मिस अभी किया मैं अभी करण ओण हरिदयाग्नि अभी संजू अतर लब है संजू ते कि संजू तो ओण देवा अभी कर लिन्न ओण देंग अभी अभी देंग मैं संजू के देंग अद ले मारू करना एक गिहिल अभी डॉक्टर के खम्बेंड मैं संजू यवन එතකොට අපි ඉදිරියට බලනවා සංජුට මොකද්ද කරන්න ඕන දැන් ඉදිරියට මොකද වෙන්න ඕන කියලා ගල දැන් සංජු කරන්න ලේ මාරු කරන එක විතරනේ ඔව් මෙයාව පෙන්නලා දැන් ලේ මාරු කළම හරියන්නේ නැහනේ ඉදිරියට මෙයා වෙනුවෙන් මොකද්ද කරන්න ඕන කියලා දැනට අර අපිට දෙතුන් දිනක් කතා කරලා තියෙනවා සංජුට වකුගඩුවක් දෙන්නම් කියලා වෙලා ඉතින් මේ ඒ ටිකත් අපි සම්බන්ධ කරගෙන ඉදිරියට සංජුගේ දේවල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ සනීප කරගන්න එක ඔව් කියන්නේ දා මම ඇවිල්ලා අර වීඩියෝ එකක් දාලා වෙලා සංජුගේ නම්බර් එක දාලා ගියා නම් සංජුට මේ දේවල් තනියම කරගන්න බෑනේ මේ අනෝජ මිස්. ඔව් ඒකට අපි උදව් කරන්න ඕනේ. ඔව්. වෙනවා අනිවාර්යෙන්ම. කරලා බෑ මේක. ඔව්. ඔව්. මේ සංජුගේ හැම වැඩසටහනක්ම අපිට සමිත් මහත්මයා තමා සම්බන්ධ කරේ. සමිත් මහත්තයා. එන්නකෝ. දැන් ඔයාලට මොකද හිතෙන්නේ ඔයා තමයි ඇවිල්ලා මේ ඔක්කොම සංජුව සම්බන්ධ කරලා දීලා වෙලා අපේ වීඩියෝ බලනවා ඉතින් ඔයාට මේ මොකද්ද කියන්න හිතෙන්නේ තියනවා නේද සංජුව හැංගිලා හිටියේ දැන් සංජුව 67000ක් මිනිස්සු බලලා තියෙනවා සංජු ගැන කතා කරනවා හැබැයි අපි ඉතින් ඉදිරියේදී සංජුට වෙන්න ඕන දේවල් ටික මේ විදිහට කරලා දෙමු අපි සංජුව අතෑරලා නැහැ සංජුත් එක්ක ඉන්නවා තාත්තත් එක්ක ඉන්නවා ඕන වෙලාවක අපිට කතා කරන්න ඒ ටික අපිට දැනුම් දෙන්න මොකද වෙන්නේ කියලා වෙලා අතන දාලා තියෙනවා මේ රුපියල් 25000ක් 20000ක් දාලා තියෙනවා account එකට ඒක ඕන දේවල් වලට ගන්න එතකොට මෙතනින් අපි දැන් අර කියන්නේ හවස ડોක්ටර් කෙනෙක් හම්බෙන්න කියන්නේ හෙට හරි අනිද්දා හරි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න නම් මනම් ඒව කරගන්න වෙන්නේ ඒවට අපි දැන් මෙතන රුපියල් 15000ක් දෙනවා අදට මේ වැඩ කටයුතු වලට ඊට පස්සේ අපි මුලින්ම බලන්න ඕන අර වෛද්‍යවරයෙක් හම්බෙලා ඉතුරු සංජුවට මොකද කරන්න ඕන කියලා වෙලා හරිද අපිට මේ මුදල් ටික ඔක්කොම දැන් දීලා ඉවරලා මේවා කරන්න පුළුවන්. ඒක තේරුමක් නැහැ. අපි තේරුමක් වෙන වැඩක් කරමු. නේද? මෙතන එතකොට 15000ක් සංජු තියනවා. ඒ වගේම මේ ෆයිල් එකේ මේ ඔයාගේ ෆයිල් එක සංජුගේ නම දාලා ඔක්කොම දාලා මේ ෆයිල් එකේ සංජු සාමාන්‍ය මේ වෙනකොට අපිට තව එකතු වෙලා තියෙනවා ඔක්කොම ලක්ෂ 380ක් විතර එකතු වෙලා තියෙනවා. ඔයාගේ ඔක්කොම තියෙනවා. අපි ඉදිරියේදී බලමු මොකද කරන්න කියලා වෙලා නේද එහෙම කරමු දැන් සංජුට සාමාන්‍යයෙන් මේ උදව් උපකාර කරපු කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ ඇත්තටම පින් ඔව් ඔව් මෙහෙම උදව් කරමු ඔය එක ගැන ඔව් එතකොටම තව ඉස්සරහට උදව් කරන්න එලාට ධෛර්යය ලැබෙන්න කියලා මම කියන්න අමාරුයි ඉතින් සංජු වෙනුවෙන් අපේ සංජු වල්ලි වෙනුවෙන් උදව් උපකාරව කරපු සහෝදරයාටත්
අනිත් හැමෝ දෙනාටමත් ගොඩක් ස්තුතියි ගොඩක් පින් සිද්ධ වෙනවා ඉතින් අපි මේ පින කරන්නේ මගේ පෞද්ගලික ඔෆිස් එකේ අපි කිසිම මුදලක් මේ ඉන්න ළමයෙකුටවත් අපි ටීම් එකේ රෝහිත මහත්මයා ඉන්නවා ඒ වගේම අපි ගයන් මහත්මයා ඉන්නවා අපි කට්ටිය එකතු වෙලා තමයි මේ මිනිස්සුන්ට උදව් කරන්නේ ඉතින් කිසිම ඔයාලා දෙන කිසිම මුදලක් අවබෝධය වෙන්නේ නැහැ මේ ෆයිල් එකේ සංයුත දීපෝ හැම මුදලක්ම හැම දෙයක්ම සටහන් වෙලා තියෙනවා ඒ දේවල් හැම දෙෙම විනවිදභාවයෙන් තියෙනවා මොකද අපිට මුදලක් දීපහම අපි බය නැතුව මේ මිනිස්සයා මෙච්චරක් දුන්නා කියලා කියන්නේ අපිට බය වෙන්න දෙයක් නැහැ අපි මේ මුදල් වලින් කන්නේ බොන්නේ නැහැ අපිට මේ කොල්ලා හොද කරගත්තා ඊට වැඩිය දෙයක් නැහැ අපි කරන්න ඕන මේ පින විතරයි අපිට ඉතුරු වෙන්නේ මේ ටික විතරයි ඉතින් ලංකා පවුර අපිට උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි සංජු ගැන හැම විස්තරයක්ම අපිට කතා කරන්න අපි ඕන අයට අනිවාර්යෙන් දෙනවා ඉදිරියටත් අපිට සංජු වෙනුවෙන් උදව් උපකාර කරන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා ඒ වගේම සංජු වෙනුවෙන් කතා කරපු ලයික් එකක් දාපෝ කමෙන්ට් එකක් දාපෝ සංජුගේ දුක අහපු හැම දෙනෙකුටම ගොඩක් ස්තුතියි ඉතින් ඉදිරියට අපේ channel එක subscribe කරගත්තොත් ඔයාලට පුළුවන් අපිට සංජු වෙනුවෙන් යම් කිසි උදව්වක් කරන්න මොකද මේ channel එකේ අපිට උදව් අවශ්‍යම කෙනෙක්ගේ වීඩියෝ එකක් විතරයි අපි දාන්නේ ඉතින් ඔයාලා channel එක sub කරගත්තොත් එහෙම තව කියන්නේ ඔයාලට උදව්වක් කරන්න බැරි වෙයි අතරම ඒ වුණාට මේ channel එක පෙන්නයි තවත් උදව්වක් උපකාරයක් කරන්න වැඩගත් බලන කෙනෙකුට ඉතින් ඒ වගේ කෙනෙක් අපිට හම්බ වුණොත් මේ සංජුලා වගේ අයට අපිට උදව් කරන්න පුළුවන් එහෙනම් අපි ඊළඟ වීඩියෝදී එකේදී හම්බ වෙනවා උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ඉතින් අපිට හුඟ කට්ටිය කිව්වා ජනවාරි පළවෙනිදාට යන්න කියලා ඉතින් ජනවාරි පළවෙනිදාට සංජීව බලන්න එන්න තරම් අපිට මුදල් එකතු වෙලා තිබුණේ නැහැ රුපියල් 25000 30000ක් අරන් මම සංජීව රවට්ටන්න ඇවිල්ලා වැඩක් නැහැ මම එනවා කිව්වේ හොඳට සල්ලි ටිකක් හොයාගෙන හැබැයි මම ඒ කියපු දේ කෙරුවා නේද ඉතින් ඒ වගේම කෑමට බීමට සංජීව අපිට බඩු ටිකක් ගත්තා සංජුට කිරි වගේක් ගෙනලා තියෙනවා සංජීව එතකොට මේ කිරි උණු කරලා මේවා කරලා බොන්න මේවා කල් තියා ගන්න පුළුවන් තාත්තා ඒව ටික කරලා දෙන්න එතකොට සංජීව මට කතාල කිව්වේ කෑමට බීමට බඩු ටිකක් තිබ්බනම් ඇති කියලා නේද ඈ කෑමට බීමට බඩු ටිකක් තියෙනවා තව ඕන ඒවා කියන්න පෝෂදායී ආහාර ටිකක් ගන්න ඕන ડોක්ටර්ගෙන් අහන්න ටිකක් කෑම බීම මොනවද දෙන්න ඕන කියලා වෙලා ඒ ටික අහලා අපිට කියන්න ඒ බඩු ටික සංජුට ලැබෙන්න සලස්සනවා මෙතනත් හාල් තියෙනවා බිස්කට් තියෙනවා සම්පෝෂ තියෙනවා එතකොට අපි බිත්තර ටිකක් ඒ ටිකක් ගන්න හැමදේම ඕන කරන තේකොළ ටිකක් තියෙනවා අල ලුණු ගන්න බෑ ලංකාවේ ගණ අපි නිකාම් පුරවල වැඩක් නැහැ නේ සංජු ඕන ටිකක් අරන් තියෙනවා බිස්කට් අනම්මනම් ගේලා තියෙනවා සංජුට දත්මදින්න සබන් හරිද සබන් තියනවා මේකේ එතකොට සිග්නල් පවුඩර් කියන්නේ ඒ ඕන දේවල් දබ්බුරුසු ඒවා ටික තියෙනවා එදා යනකොට නියවතු කපලවත් තිබ්බේ නැහැ නේද නියවතු ටික කපාන කකුල වල නියවතු ටික කපා ගන්න ඈ රෙදි ටිකක් ගෙනලා දෙනවා ඈ ඒ ඕන දේවල් ඔක්කොම මං ගෙදරට ගෙනලා දෙනවා හරිද හරිනේ අපි සංජුව අතාරින්නේ නැහැ හරිද සංජුව ගොඩ අරන් තමයි ලංකා පවුර අපි පස්ස බලන්නේ හරිනේ සතුටුයි දැන් ඈ දාන පහ ගොඩ යමු අපි ඈ කලින් හම්බුණා නම් මල්ලි මම උඹ මේට වැඩිය ගොඩ අරන් අපිට ඕන වෙන්නේ එච්චරයි අපි අරන් යන්නේ අපි කරගන්න පින් පව විතරයි නේද අපිට සංජුලා වගේ මිනිස්සු පෙන්නලා පව අරන් යන්න ඕනේ නැහැ මොකද අපි පින් කරලා තියෙනවා අපි දෙයක් කරගෙන තියෙනවා අපිට ඕන පින විතරයි අපි ඒ පින ඉස්සරහට කරනවා සංජුලා වගේ අයට අපි උදව් කරනවා අනිවාර්යෙන් ඔයාට මම උදව් කරනවා මිනිස්සු දැනුවත් කරලා උපරිම සපෝට් එකක් ලංකා පවුර අපි ඔයාට දෙනවා අනිවාර්යෙන් නේ හරි අද ලේමාරු කරගෙන එන්න හෙට මට කතා කරලා කියන්න මම ඉස්සලා ඉතින් සංජුලාගේ තාත්තා තමයි සංජුගේ වකුබඩුව කලින් දීලා තියෙන්නේ දෙමව්පියෝ තාත්තලා බුදු වෙන්න ඕන කියන්නේ බොරුවට නෙමෙයි නේද අපි කියනවා නේ අපේ තාත්තා බුදු වේවා කියලා ඉතින් තාත්තලා බුදු වෙන්න ඕන කියන්නේ බොරුවට නෙමෙයි සංජුගේ අම්මා නැති වුණාට තාත්තා සංජු මහ මෙරක් තරම් තාත්තා ඔයාව ඇතෑරියේ නැහැ නේද තාත්තා ඔයත් එක්ක ඉන්නවා ඒ වගේ ඉස්සරහට අපිත් ඔයාට ඉන්නවා අපිට දැන් වකුබඩුවක් දෙන්නම් කියලා තුන් දෙනෙක් විතර කතා කරලා තියෙනවා ඉතින් අපි ඉස්සරහට සංජුට ඕන දේවල් කරමු එහෙනම් අපි යන්නේ නේද හරි සීතාත් එන දාගන්න වීල් එකට බල ටික පැටිය හාල් ටිකක් තියෙනවා යන් දේලා හරි
අපි යන්නේ දැන් එතකොට හෙට අද යන්නේ නැද්ද යනවද ඔව් අද යනවා පොල් ටිකක් එහෙම අනම්මන කපාගමු ඈ සැලොන් එකට ගිහිල්ලා කරලා හොඳ බෙල්ට් එකක් ගේන්නම් රෙදි ඕන මල ටික කියන්න ඈ හරිද හවස කෝල් එකක් දාන්න කෝල් එකක් දාලා ඉවරලා කියන්න මේ මට සර් කියන්න එපා හරිද සම්පත් අයියා සම්පත් අයියේ මේ මට මේවා ටික ඕන හරිද එතකොට අපි බඩු ටික ඔක්කොම ගෙනලා දෙනවා අය මෙහෙට එන්න ඕනේ නැහැ ගෙදරට අපි එනවා ඈ හරි කසම් බහිනා පරිස්සම් නේ එහා පැත්තේ නැගින්නේ